විදේශීය බලවේගයක් සම්බන්ධයෙන් කියනවා අදෘශ්‍යමාන බලවේගය. මොදමන් හිතනවාද ඒ ඒ ජනාධිපති ගෞතම කුමාරට සම්බන්ධයි කියලා කියන විදේශීය බලවේගයේ ස්වාමි අතර යම් සම්බන්ධයක් තියෙනවා කියලා අතනින් කොහොමද මොකද ඒ සම්බන්ධව කියන්න බෑ ඉතින් මට මට දැන් මට කියන්න තියෙන්නේ මම ඒකයි ප්‍රධානම කියන්නේ අනාගත ආණ්ඩුව 2015 ආණ්ඩුව පෙරලීමත් අනාගත ආණ්ඩුව පෙරලීමත් ඊපස්සේ හැම එකක් පිළිවස්සෙම අපිට තේරෙනවා මේ රටේ බලවේග වලට වැඩිය අද වෙනකොට ඊට වැඩිය දරුණු විදිහට විදේශ බලවේගෙම එකට සම්බන්ධයි කියලා තමයි මට තේරෙන්නේ 2015 ඉතින් මේක කලින් තියෙන්නේ මොකද ඒක තමයි කියන්නේ ඒවා ඒවා දැන් අද වෙනකොට ඒක උග්‍ර වෙලා තියෙනවා මම කිව්වේ මෙච්චර කාලයක් පිටරටින් ඉඳලා ඒක හැදුවද කියලා නම් අද ඒක රට ඇතුළටම ඇවිල්ලා ඒ වැඩි කරමින් තියෙන තත්ත්වයක් තියෙනවා කියලා මම කියන්නේ ඒක මගේ ජාතික ආරක්ෂාව මේ සියලු දේට වැඩිය බලවත් නේද ඔව් දැන් ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් දැන් ඔතුමා සිකියුරිටි කවුන්සිල් එකේ සභාවේ මන්ත්‍රී සමාජයන් කාරණා ඒ මේ මෑතකදී මම සභාවේ මෙදෝසත් එක්ක කියලා දා ඇතුළම මම එදා තමයි යෝජනා කරේ කවුන්සිල් එකේ පොඩි යෝජනාවක් විදියට මම කතා කරන්න අවශ්‍ය වෙලා මේ ඩි රැඩිකලයිසේෂන් ප්‍රොසෙස් එක පටන් ගත්තා. ඇත්තටම ඉන්දියාවේ අද එක ඉතාම හොඳින් සිද්ධ වෙනවා. මොකද ඉන්දියාවේ මුස්ලිම් ජනතාවගේ දෙන අර්බුදයේ විශ්වාස කරන ඩි රැඩිකලයිසේෂන් ප්‍රොසෙස් එකකින් පමණයි. මොකද මම හදලාගම වගේ මේ ගත තියෙනවා. ඒ නිසා ඒකම යෝජනා කරලා ඒ වගේ ආයතනයක් හදලා තමයි මම කියන්නේ. මම කියන්නේ ඒක ප්‍රයත්න කරලා. ඒක ඔබතුමා ෂොට් දැන් පාර්ලිමේන්තුවේ සිටින පසු ඇතුළත පැවැත්වෙච්ච සෑම සිකියුරිටි කවුන්සිල් එකකටම සහභාගී වුණා. නෑ. ඔබතුමාට කවුද ආරාධනා කරන්නේ? අරියෝ ජනරතුමා තමයි මට එන්නේ. ඔබතුමා වර්තමානයේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. විපක්ෂයේ මන්ත්‍රීවරයා මැදවරු කී දෙනෙක් සිකියුරිටි කවුන්සිල් එකේ ඉන්නවා? නෑ මේමයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි ජනරතුමාට අවශ්‍ය නම් ඔබතුමාගේ පක්ෂයේ යම් විශ්වාසවන්ත කීප දෙනෙක් ඉන්නවා ගන්නවා. ඒක තුල ඇතුලේ ඉතින් නීතියක් නැහැ මෙයයි 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 ඉන්න ඕනේ ඉතින් ඒකට ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා ඒකට කන්වන්න අවශ්‍ය ඕනම අවස්ථාවක විදයන් ගැන කතා කරන්න පුළුවන් විද විද්‍යුතුන් ගැන කතා කරන්න පුළුවන් ඒක මම අපරාධ කරන දේශපාලනය යම් කීප දෙනෙක් කරලා හොඳට හද කියලා මම හිතන්නේ ඒක ඒ තුමාගේ ඩිස්ක්‍රිප්ෂන් එක අපේ තරමට දරුවන් දෙනවා आरक्ष විපක්ෂ දේශපාලනයයි ආරක්ෂක කවුන්සිලයයි ඒවා
ජනතුමාගේ පක්ෂය විදිහට ජනතුමාත් එක්ක විශ්වාසවන්තයෙක් නැහැ විදිහට අපි ක්‍රියාකරන එක දෙකක් මම හිතන්නේ ඒක තමයි සාධාරණ එක තමයි මම පැහැදිලි කිව්වේ ජනතුමාට පක්ෂයත් එක්ක කතා කරනවා නම් ඒ කතා කරන සාකච්ඡා තියාගන්න ඕනේ නේද ඒක ආරක්ෂක කවුන්සිලේ කියන්නේ ඒ කවුන්සිලේ සහභාගී වෙන කට්ටිය ඉන්නවා සමුදාවට පොලිස් පරිවර ඒගොල්ලන්ට කතා කිරීමේ නිදහස තිබිය යුතු තැනක් නමුත් එතන දූත පක්ෂය ඉන්නවා නම් ඒගොල්ලෝ නිදහස පාවිච්චි කරන්න බැහැ ඒක තමයි ඔබතුමා කියන කාරණේ මෙහෙම දෙයක් අපි කියලා දැන් ඔබතුමා ආරක්ෂක කවුන්සිලයේ ගියාට පස්සේ තමයි කුසියන් ප්‍රෝග්‍රෑම් එකට යන්නේ. එතකොට යම් කෙනෙක් කාලෙකට පස්සේ ඒ කිසිමම ගියේ 22 වෙනිදා. මේ ප්‍රෝග්‍රෑම් එක දුන්නේ දැන් ගිය මාසෙ. ජූලි මාසෙ. එතකොට ඔබතුමා ආරක්ෂක කවුන්සිලයේ ගිහින් බලපොරොත්තු ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයෙක් හැටියට නෑ නෑ කිසි බලපොරොත්තුවක් නැහැ මගේ දවසේ ගියේ. නමුත් ජනතාවට සැකයක් ඇති වෙන්න පුළුවන් ඔබතුමා මේ කියන්නේ වගකීම ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡා කර දේවල් කියන එක සැකයක් ඇති වෙනවා. ඒ නිසා තමයි අපිටත් සැකයක් ඇති වෙනවා ඔබතුමා මේ කියන කාරණා. නමුත් ඔබතුමා අද පිළිගන්නවා නෑ ඔබතුමායි කියන කාරණා. දැන් පිළිගන්නවා නෑ කියන කාරණා වැරදි. වැරදි කියලා පිළිගන්නේ නෑ. කොහොමද වැරදි? නෑ ඔබතුමායි කියන ඔබතුමා කරන ප්‍රකාශය ඔබතුමා පසු කියන්නම් කියනවා දෙකින් දෙකටම. නෑ මම කිසිම වෙලාවක මගේ ප්‍රකාශය වැරදි කියලා කියන්නේ නෑ. ඔබ වැරදිලා වාර්තා කරලා ඉන්නවා කියලා අයිලන්ඩ් එකේ පොලින් කොටස කිව්වේ. එහෙනම් මම කිසිම දෙයක් වැරදි කියන්නේ නෑ. මම බොහොම පැහැදිලිව කිව්වේ. ඒ වාර්තා වැරදි කියලා ප්‍රකාශ කරන අයිලන්ඩ් එකේ එක තමයි. ඔව් අයිලන්ඩ් එකේ පොලින් කොටස වැරදි කියලා මම කිව්වා. අපේ සහෝදරතුමා හපෝ. අයිලන්ඩ් එකේ වාර්තා කරලා තින්නේ මෙතුමා මාධ්‍යයකට කියපු කාරණා තමයි වාර්තා කරන්නේ. මෙතුමා මෙතුමත් එක්ක වෙනම සමුක පාර්ශ්වයක් නෑ. ඒක තමයි මාධ්‍යයට කියපු කාරණේ ඒ කියන කාරණා ඔබතුමා ඔබතුමා දෙයක් අහන්නේ. මේක දැනුම් සමස්ත කාරණේ අරන් කතා කරමු. නැතුව එක කැලලක් විතරක් මේකෙන් ගිය පොරසක් අවුදවදේ රූපවාහිනියේ පුවත්පතක් කර පළවන පමණින් ඒ පොරස අරගෙන කතා කිරීම තුළ තමයි මේ ප්‍රශ්නේ උද්ගතක. හොඳයි කොහොමද සුද්ධි කරා මන්ට ඔබට කියපෝ අර විශේෂයෙන් අර අයිලන් පුවත්පතේ තිබිච්ච වාර්තාව අපි මෙතන